එකක් ප්‍රවාහනයේ ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිය. අනිත් එක ඉඩම් වෙළඳපොළ. මේ මුළු ගිවිසුමම මේ පිටු 300 ගාන ගිවිසුමේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. මේ දෙවැනි එකෙන් තමයි ප්‍රශ්නේ බරපතල ලෙස මතුවේ. මහ පොළොව පිළිබඳ ප්‍රශ්නේ එන්නේ එතෙන්දි. දැන් නිකන් හම්බ වෙන ආසියාගේ දත් බලන්නේ මොකටද කියලා කතාවක් තියෙනවා. නමුත් රටකට එහෙම කරන්න බෑ. රටක් දත් බලන්න ඕනේ. MCC ගිවිසුම එතකොට අත්සන් කරන්නේ විනිවිද පේන ආකාරයට සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දුන්නොත් මේ රටට වාසිදායකයි කියලා ඒ අත්සන් කිරීම ගැන කිසි ප්‍රශ්නයක් අපිට නැහැ එවැනි සංවාදයකින් පසු. අතුරු වාර්තාව ලැබුණා ඒ අනුව තමයි මේ තීරණ ඊයේ දිනේදී ගනු ලැබුවේ. මම හිතන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පාර්ශ්වයනුත් ඔවුන් ඒ පිළිබඳ මහා විශාල මේ දේශපාලන වේදිකාවේ වගේ ප්‍රශ්න එන්නේ මොකද ඔවුන් කියන්නේ. අපි නෙමෙයි මේ එක්සත් ජාතික පක්ෂේ රාජ්‍ය නෝන සංවිධානත් එක්ක අත්සන් කරන්න කියලා අපිට යෝජනාවක් ඉදිරිපත් කළා. අපි ඒකට කිවිසුමක් හැදුවා කියලා. මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ අපොසු උසස් පෙළ සඳහා තාක්ෂණවේදී විශේෂ ධාරාවක් හඳුන්වලා දුන්නා. තාක්ෂණවේදී පාසල් 400ක පමණ දරුවෝ දහස් ගණනක් ඉගෙනුම ලබනවා උසස් පෙළ. ඒ අනුව ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය විශ්වවිද්‍යාල 11ක් තාක්ෂණ පීඨ ආරම්භ වෙලා තියෙනවා. තාක්ෂණවේදී උපාධිය පිරිනමනවා. ඒ අනුව ලංකා ඉතිහාසයේ විශ්වවිද්‍යාලයක පළවෙනි තාක්ෂණවේදී පීඨය මාර්තු මාසේ 16 වෙනිදාට හෝමාගම පිටිපණ දී විවෘත වෙනවා. උතුරු නැගෙනහිර පළාතේ ඉතාම විශාල ණය අර්බුදයක් නිර්මාණය වුණා. ශුද්‍ර මූල්‍ය ණය. මේ ණය උගුලෙන් උතුරු නැගෙනහිර ජනතාව ගලවා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන දිගටම අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න කැබිනට් මණ්ඩලය තීරණය කළා. මේ සාහන සැරසීමේ ක්‍රියාවලිය සඳහා රුපියල් මිලියන 542ක් භාණ්ඩාගාරයේ විසින් ඒ සම්පකරාංශයට ලබා දීලා තියෙනවා. ඊළඟට ලොකු ලුණු ප්‍රශ්නේ විසඳීම සඳහා ලොකු ලුණු වලට නිෂ්පාදකීය දිරිගන්නන්ට දැනට ලොකු ලුණු කිලෝකට ගෙවන්නේ රුපියල් 60ක් ඒ රුපියල් 80 දක්වා වැඩි කරන්න කැබිනට් මණ්ඩලයේ තීරණය කළා. ලොකු ලුණු කිලෝක් සහතික මිල රුපියල් 80ක් ලැබෙනවා. ඔබතුමන්ලා අයියේ ඉතාම නිර්භය හොඳ තීරණයක් ගත්තේ MCC එක සම්බන්ධයෙන්. ඇක්සයි කසෝපයක් ගැන තත්ති මොකද මතුවා? අත්සන් කරලා තියෙන කිවිසුම් ගැන නෙමෙයි මේ අතුරු වර්තාව විභාග කළේ අත්සන් කරන්න නියමිත. නෑ මං අහන්නේ මතුවා අනිත් ඇග්‍රීමන්ට්ස් දෙක සම්බන්ධයෙන් මොකද රජයේ ප්‍රතිපත්තිය? රජයක් වෙච්චාම අත්සන් කරපු කිවිසුම් ඒ රජයට එම ආවට ගියට කැන්සල් කරන්න බැරි ඔබතුමා දන්නවනේ. දැන් ඒවත් දැඩි විවේචන ලක්ුණානේ එමත්තුමා පහුගිය කාලේ. අපි ඒව පිළිබඳ නෙමෙයි විවේචනය කළේ මේ රටේ ජාතික ආරක්ෂාවටයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටයි පටෑනිය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා ජාතික අභිලාෂයන්ට පටෑනි. කිසිම විදේශික කිවිසුමකට ගෝඨාභය රාජපක්ෂ රජයේ යටතේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒව ඔක්කොම පාවාදීන් කිවිසුම් ඔක්කොම කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ රජය. ඒ වගේම හෝමාගම පිටිපණ කියන මේ නම නිතරම එහෙන ඔබතුමා සිටින මේ වගේදී. ඒ පළාත මේ කලාපයක් වෙන් කළා තියෙනවා අධ්‍යාපන කලාපේ හරි මොන හරි කියලා වෙන් කළාද බෙත්? ඔව් ඒකට කියන්නේ ප්‍රඥා බන්දු පුරවරය කියලා. ඒක ප්‍රඥාව හා බැඳුන පුරවරයක්. ඒකේ තියෙන්නේ ඔය මේ පරිේශන අත්තදා බැලීම් නවෝත්පාදන අලුත් පුරෝරය. නැති ජාතස්ස අකරණ උපන්නේකට කළ නොයක්ක් නොමෙත යටතේ හදලා තියෙන විදිය බලන හෙට අවස්තුනට එන්නකො. නමේ පොඩි සංශෝධනයක් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා ඔබතුමාට. ඒක වැදගත් වෙනවා. මේ ප්‍රඥා බන්දු මනාප පුරෝරය. නෑ මනාප හම්බ වෙන්නේ නැහැ නේ ඔක උපනූපන් පරම්පරාවල අය එනකොට මං තව වෙසක් පොය දවස් 25යි වැඩිම පන්සල් යන්නේ. ඊට පස්සේ මොන මනාපද? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.